සුබ දවසක් වේවා මගේ යාළුවනි. ඉස්සෙල් ක්‍රිකට් මැක්ස් වලට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා තවමත් channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න. අකිල දනංජය. අකිල දනංජය කිව්වම කාටත් එකපාරට මතක් වෙන්නේ ඔහු කඩුළු හයක් දවාගෙන ඉන්දියාව දන ගසපු ඒ තරඟය. අකිල දනංජය යම් කාලයකට ඉහතදී ශ්‍රී ලංකා වෙනුවෙන් ඉතාමත් දක්ෂ ලෙස පන්දු යවූ පන්දු යවන්නේ. ඒ වගේම තරඟ දිනවපු පන්දු යවන්නේ. නමුත් යම් අවස්ථාවකදී ඔහුට ICC-ෙන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වට යම්කිසි චෝදනාවක් එල්ල වෙනවා. ඉන්පසු ICC-ෙන් ලැබුණු උපදෙස් සහ කාලයට අනුව ඔහු පන්දු යැවීමේ ඉරියව්ව නැවත වෙනස් කරගෙන පිටියට පැමිණෙනවා. නමුත් බෝලිං ඇක්ෂන් එක වෙනස් කරන් ආපු අකිල දනංජයට පෙර පරිදි සාර්ථක වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි පහුගිය කාලවකවානුවේදීම අකිල දනංජය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී දැක ගන්න හැකි වුණේ නැත්තේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙනවා. මේක 3 දින ක්‍රිකට් තරඟයක්. එහිදී රාගම ක්‍රීඩා සමාජය හා කෝල්ස් ක්‍රීඩා සමාජය අතර පැවති තරඟයේදී සුපිරි දක්ෂතාවයක් දක්වලා කාගේත් අවධානය නැවතත් දිනා ගන්න අකිල දනංජය සමත් වෙනවා. කෝල්ස් ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩා කළ අකිල දනංජය පළමු ඉනිමේදී රාගම ක්‍රීඩා සමාජයට විරුද්ධව ලකුණු 100කට කඩුළු 6ක් දවා ගැනීමට සමත් වෙනවා. ඔහුගේ සුපිරිම දක්ෂතාවයේ ඉන්නේ දෙවැනි ඉනිමේදී පන්දු වාර 18ක් තුල ලකුණු 56කට කඩුළු 9ක් දවා ගන්න අකිල දනංජය සමත් වෙනවා. ඒ අනුව මෙම තරඟයේදී ඔහු සම්පූර්ණ කඩුළු 15ක් ලබා ගන්නත් සමත් වෙනවා. මේ දක්ෂතාවය සමගම සියලු දෙනාගේ අවධානය ඔහු වෙත යොමු වෙනවා. ඔහුගේ මේ සුපිරි දක්ෂතාවය නිසා කෝල්ස් කණ්ඩායම කඩුළු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඉතින් අපි බලමු අකිල දනංජයට මේ දක්ෂතාවය දිගටම පවත්වාගෙන ගොස් නැවත ජාතික කණ්ඩායමට එක් වෙන්න හැකි වේද කියලා. එහෙම වෙන්න කියලා SL ක්‍රිකට් මැක්ස් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මගේ යාළුනි, තවත් උණුසුම් ක්‍රීඩාතරතුරුත් එක්ක නැවත ඔයාව හමු වෙන්න එනවා. channel එක subscribe කරලා bell button එකත් ඔබන්න අමතක කරන්න එපා. සුබම සුබ දවසක්.